කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්නම ස්ක්‍රීන් එකේ තියෙන එක. අද වෙනකන් මම අප්ලෝඩ් කරපු හැම වීඩියෝ එකම වගේ අපි කතා කරේ එදිනදා පාවිච්චි කරන සරල වාක්‍ය, ඔයාලට ඉක්මනින් මතක තියාගන්න පුළුවන් දේවල්. ඉතින් අද චූටි වෙනසකටත් එක්ක මම හිතුවා වාක්‍ය රටාවක් ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න. මේක ගොඩාක් ලේසි වාක්‍ය රටාවක්. මේකේ ස්ට්‍රක්චර් කාල දැනගත්තාම ඔයාලට ඕන විදිහට ඕන වාක්‍ය ඔයාලට බිල්ඩප් කරගන්න පුළුවන්. ඉතින් මං ඔයාලට එක්සාම්පල්ස් වලට යන කලින් පොඩ්ඩක් කියලින්නම් මේකේ ස්ට්‍රක්චර් එක. ඉස්සෙල්ලාම ඔයාලට සබ්ජෙක්ට් එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට යූස් කරන්න තියෙන්නේ මේ not have කියන එක. ඊළඟට past participle, ඒ කියන්නේ verb එකක් ගත්තාම ඒකේ කොටස් තුනක් තියෙනවා. verb එක බිහි වුණු අවස්ථාව, ඊළඟට past එක, ඊළඟට past participle එක. මෙතනදී අපිට යූස් කරන්න තියෙන්නේ verb එකේ past participle form එක. ඊළඟට ඔයාලට object එක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ඕන විදිහට ඔයාලට sentences build up කරගන්න පුළුවන්. ඊළඟට මම කියන්න මොකද්ද මේ may not have කියන එකේ තේරුම. මොකක් හරි සිදු වෙලා නැතුව ඇති, නැත්තම් මොකක් හරි කරලා නැතුව ඇති, අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි මේ may not have කියන එකේ එන්නේ. ඉතින් දැන් අපි එක්සම්පල්ස් වලට යමු. එතකොට ඔයාලට ගොඩාක් හොඳට තේරෙයි මං අද මොකද ඩිස්කස් කරන්න යන්නේ කියලා. එහෙනම් අපි අද ෆස්ට් එක්සම්පල් එකට යමු. ඔහු අද බීලා නැතුව ඇති. ඔහු අද බීලා නැතුව ඇති. අපි මේකේ ඉංග්‍රීෂි සෙන්ටෙන්ස් එකත් බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. He may not have drunk today. He may not have drunk today. පොඩ්ඩක් බලන්න, ඔයාලට මතකද මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වාක්‍ය රටාවක් ගැන? අන්න ඒ විදිහට තමයි මෙන්න මේක හැදිලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි කිව්වා සබ්ජෙක්ට් එක දාන්න ඕනි කියලා. ඒ විදිහට මෙතන හි සබ්ජෙක්ට් එක දාලා තියෙනවා. ඊළඟට මේ not have දාලා තියෙනවා. ඊට පස්සේ බලන්න verb එක drunk කියලා තියෙන්නේ. ඒ කියන්නේ drink කියන එකේ past participle එක තමයි මම මෙතන use කරලා තියෙන්නේ. ඊළඟට object එක විදිහට today use කරලා තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් සිංහල sentence එක දිහා බලන්න. සිංහල sentence එකේ දීලා තියෙන්නේ බීලා නැතුව ඇති. ඔහු අද බීලා නැතුව ඇති, නැතුව ඇති. අන්න ඒ අයිඩියා එක කියන්න තමයි අපි may not have කියන එක යූස් කරන්නේ. එහෙනම් අපි second example එකට යමු. එයා තාම ඇවිත් නැතුව ඇති. එයා තාම ඇවිත් නැතුව ඇති. He may not have come yet. He may not have come yet. එයා තාම ඇවිත් නැතුව ඇති. He may not have come yet. ළමයි ගෙදර වැඩ කරලා නැතුව ඇති. ළමයි ගෙදර වැඩ කරලා නැතුව ඇති. Children may not have done homework. Children may not have done homework. ඇය සිය දිවි හානි කරගෙන නැතුව ඇති. ඇය සිය දිවි හානි කරගෙන නැතුව ඇති. She may not have committed suicide. She may not have committed suicide. ඇය සිය දිවි හානි කරගෙන නැතුව ඇති. She may not have committed suicide. ප්‍රතිඵල තාම නිකුත් කරලා නැතුව ඇති. ප්‍රතිඵල තාම නිකුත් කරලා නැතුව ඇති. Results may not have been issued yet. Results may not have been issued yet. ප්‍රතිඵල තාම නිකුත් කරලා නැතුව ඇති. Results may not have been issued yet. ඊළඟට අපි කතා කරන්න යන්නේ may have. මොකක් හරි සිදු වෙලා ඇති, මොකක් හරි කරලා ඇති. අන්න ඒ අයිඩියා එක තමයි may have වලින් එන්නේ. මෙතන not එක විතරයි නැත්තේ, අනිත් ඔක්කොම ඒ විදිහටම තියෙනවා. ඉස්සෙල්ලාම subject එක, ඊට පස්සේ may have, ඊට පස්සේ past participle එක, ඊළඟට object එක. එහෙනම් අපි examples වලට යමු. බබාට නිින්ද ගිහින් නැති. බබාට නිින්ද ගිහින් ඇති. The baby may have fallen asleep. The baby may have fallen asleep. බබාට නිින්ද ගිහින් ඇති. The baby may have fallen asleep. එයාලා පිටත් වෙලා ඇති. එයාලා පිටත් වෙලා ඇති. They may have left. They may have left.
එයාලා පිටත් වෙලා ඇති. They may have left. කසුන් වාහනයක් මිලදීගෙන ඇති. කසුන් වාහනයක් මිලදීගෙන ඇති. කසුන් may have bought a vehicle. කසුන් may have bought a vehicle. මෙතන vehicle කියන වර්ඩ් එක දිහා පොඩ්ඩක් බලන්න. මේක ලංකාවේ ගොඩාක් කට්ටිය මම දැකලා තියෙනවා ප්‍රනවුන්ස් කරනවා vehicle කියලා. HI තියෙන හින්දා ගොඩාක් කට්ටිය vehicle කියනවා. හැබැයි ඒක එහෙම නෙවෙයි. මේක හරියට ප්‍රනවුන්ස් කරන්නේ vehicle කියලා. ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ගොඩාක් වචන තියෙනවා ලංකාවේ කට්ටිය ප්‍රනවුන්ස් කරන වැරදි විදිහට. ඉතින් මම ඒ ගැනත් පොඩි වීඩියෝ එකක් ඔයාලට පස්සේ අප්ලෝඩ් කරන්නම්. අද ගුරුවරු ඉස්කෝලේ ඇවිත් ඇති. අද ගුරුවරු ඉස්කෝලේ ඇවිත් ඇති. Teachers may have come to school today. Teachers may have come to school today. අද ගුරුවරු ඉස්කෝලේ ඇවිත් ඇති. Teachers may have come to school today. ඊයේ හවස වහින්න ඇති. ඊයේ හවස වහින්න ඇති. It may have rained last evening. It may have rained last evening. ඊයේ හවස වහින්න ඇති. It may have rained last evening. මේ videos දිනපතා ඔයාලා ළඟටම ගෙන ගන්න Chatterbox YouTube channel එක subscribe කරලා subscribe button එක ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. Thank you.